අවම වශයෙන් ඩොක්ස් කොයින් 1000කට වැඩි ප්‍රමාණයක්වත් ඔයාලට earn කරගන්න පුළුවන් collect කරගන්න පුළුවන් සුපේම price pool එකකට join වෙන හැටි කියලා දෙන්නද. ඉතින් ඔයාලට මේ ගැන AP set ඉගෙන ගන්න ඕන නම් ඔයා මේ වීඩියෝ එකේ වෙන කමෙන් බලන්න. ඔයාලට අවම වශයෙන් ඩොක්ස් කොයින් 1000ක ප්‍රමාණයක්වත් earn කරගන්න පුළුවන්. මෙතනදී ඔයාලට මෙන්න මේ price pool එක අනුව ඔයාලට පුළුවන් වැඩිම ඩොක්ස් කොයින් මිලියන එක ප්‍රමාණයක් earn කරගන්න. ඉතින් ඔයාලට මෙන්න මෙතනදී මේ තිරෙන් පේනවා ඇති. මෙන්න මෙතනින් පළවෙනියටම තියෙනවා ඩොක්ස් කොයින් 1000ක ප්‍රමාණයක් ඊට පස්සේ ඩොක්ස් කොයින් 2000ක ප්‍රමාණයක් ඊට පස්සේ 5000ක ප්‍රමාණයක් අවසාන වශයෙන් ගත්තොත් ඔයාලා බලා ගන්න පුළුවන් ඩොක්ස් කොයින් මිලියන එක ප්‍රමාණයක් තියෙනවා ඊට අමතරව ලක්ෂ 2ක් ලක්ෂයක් ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් 10000ක් 25000ක් සහ 50000ක් වශයෙන් මේ ඩොක්ස් කොයින් එකේ ප්‍රයිස් පූල් එකක් තියෙනවා ඉතින් මෙන්න මේ ප්‍රයිස් පූල් එකේ ඔයාලට තියෙන ලකි ඩ්‍රෝ එකක් අරගෙන ඒකෙදි චාන්ස් එකක් අරගෙන මෙන්න මේ ලකි ඩ්‍රෝ එක ඩ්‍රෝ කරලා මෙතනින් ඔයාලට ඩොක්ස් කොයින් ප්‍රමාණයක් earn කරගන්න. ඉතින් ඔයාලට එක චාන්ස් එකක් හම්බුණත් ඔයාලට අඩුම වශයෙන් ඩොක්ස් කොයින් 1000ක ප්‍රමාණයක්වත් earn කරගන්න පුළුවන්. මොකද මේකේ තියෙන අවම වින් පැකේජ් එක තමයි ඩොක්ස් කොයින් 1000ක ප්‍රමාණය. එතකොට ඔයාලට එක චාන්ස් එකක් හම්බුණත් අනිවාර්යයෙන්ම මෙන්න මෙතෙන්දී ඩොක්ස් කොයින් 1000ක් හම්බෙනවා. ඒ වගේම ඔයාලට චාන්ස් දෙකක් හම්බුණොත් ඔයාට අවම වශයෙන් ඩොක්ස් කොයින් 2000ක ප්‍රමාණයක් earn කරගන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාගේ ලක් එක මත ඔයාට ඩොක්ස් කොයින් මිලියනයක් හම්බෙන්න පුළුවන් 50000ක් හම්බෙන්න පුළුවන් එහෙම නැත්නම් ලක්ෂයක් දෙකක් වුණත් හම්බෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඩොක්ස් කොයින් ලක්ෂයක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද ඩොක්ස් කොයින් 25000ක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා අපි කැල්කියුලේට් කරලා බලමු. ඉතින් මේ දේවල් හැම දෙයක්ම මම ඔයාලට වීඩියෝ එකේ ඉදිරියට ගිහිල්ලා කියලා දෙන්නම්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට පුංචි දෙයක් මතක් කරන්න නම් ඔයාලට පුළුවන් අපේ Telegram group එකට සහ WhatsApp group එකට join වෙන්න. ඉතින් ඒකට අදාළ link අපි පහල description එකේ දාලා තියෙනවා. ඉතින් ඒ link වලින් join වුණොත් ඔයාලට පුළුවන් ඉක්මනින්ම fundamental news අරගන්න. ඒ වගේම ඔයාලා cryptocurrency trade කරනවා නම් ඔයාලට spot trading signal, ඒ වගේම future trade කරනවා නම් future trade කරන්න අදාළ VIP signal උත් අපේ ගරුප් පර අපි නොමිලීම ශා කරනවා. ඉතින් ඒ ගරුප් වල ජොයින් වෙන්න කියලා මතක් කරන ගමන් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මෙන්න මේ ප්‍රයිස් පූල් එකට අපි A to Z ජොයින් වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ ප්‍රයිස් පූල් එකට ජොයින් වෙන්න ඕන අදාළ link එක මම පහල description එකේ දාලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් back වෙන්න. back වෙලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී announcement එකට එන්න. ඔයාලට මෙතනින් notification bell එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ notification bell එක උඩ click කරලා ඔයාලා පහලට ආවට පස්සේ ඔයාට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් තව දවස් දෙකක් left වෙන්න තියෙන ඩොක්ස් කොයින් මිලියන 120ක වගේ airdrop එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ airdrop event එක උඩ ඔයාලා එකපාරක් click කරගන්න. ඔයාලා මෙතනින් view more කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මේක උඩ ඔයාලා එකපාරක් click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ airdrop එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ price pool එකට ඔයාලා join වුණාට පස්සේ ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් මේ event එක end වෙන්න තවත් දවස්යි පැය 6ක වගේ ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඔයාලා මේ video එක දකින වෙලාවේ බොහෝ දුරට ඔයාලා පැය 24ක වගේ කාලයක් තමයි තියෙන්න පුළුවන් එන්නේ. ඉතින් ඔයාලා පැය 24ක් ඇතුළත පුළුවන් මෙන්න මේ airdrop එකට join වෙලා මෙතනින් ඔයාලට මෙන්න මේ airdrop එක collect කරගන්න අවස්ථාවක් උදා කරගන්න. ඉතින් ඔයාලා මෙතනදී මේ chances අරගන්න සෑහෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඒක නොමිලේම අරගන්න අවස්ථා තියෙනවා. ඒ වගේම ඔයාලා deposit කරලා අරගන්න අවස්ථා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම මම ඔයාලට A to Z කියලා දෙනවා. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේකට join වෙනා පළවෙනියටම මෙන්න මෙතනදී මේ register කියන බටන් එක උඩ ඔයාලා එකපාරක් click කරගන්න ඕනේ. මෙතනින් ඔයාලා කහපාටින් register කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ බටන් එක click කරව ගමන් ඔයාලා මෙන්න මේ විදියට මේක registered කියලා වැටෙනවා. එතකොට ඔයාලා success කියලා මැසේජ් එකක් ඇවිල්ලා මේ විදියට අලු පාටින් රෙජිස්ටර්ඩ් කියලා වැටෙනොත් ඔයාලා මේ වෙනකොටත් ඒකට රෙජිස්ටර් වෙලා ඉන්නේ. ඉතින් ඒ විදියට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලා මෙන්න මෙතන පහලින් බලා ගන්න පුළුවන් මේකට එලිජිබල් වෙන්න ඔයාලට මොනවද තියෙන්න ඕන සුදුසුකම් කියලා දෙනවා. ඉතින් මෙතනින් ඔයාලා අඩුම වශයෙන් ලෙවල් 1 එකවත් වෙරිෆයි කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ ID එක ලබා දීලා ඔයාලගේ Bybit account එක ඔයාලා වෙරිෆයි කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා level 2 එක වෙරිෆයි කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ address එක ලබා දීලා address verification එක කරගන්න ඕනේ. ඉතින් ඒක නැතත් ඔයාලා ID verification එක දීලා ඔයාගේ account එක මේ වෙනකොටත් verified නම් ඔයාට පුළුවන් මෙන්න මේ airdrop එකට එහෙම නැත්නම් මේ price pool එකට join වෙන්න register වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට අපි පහල් දෙමු. පහල් ආවට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් all price pool එක කොයි විදිහටද ඔයාලට හම්බෙන්නේ කියලා. ඉතින් ඔයාලා දැන් මෙතනින් win කරන අය බලා ගන්න පුළුවන්. දැන්ට මෙන්න මේ කෙනා මිලියනයක් ඊට පස්සේ 50000ක් ඊට පස්සේ 25000ක් මෙන්න මේ විදිහට මේ මොහොතේ win කරන අයගේ win notification එක ඔයාලා මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් මෙන්න මේ price pool එකෙන් ඩොක්ස් කොයින් ප්‍රමාණයක් දිනා ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා අවම වශයෙන් මම කිව්වා එකපාරක් හරි chance එකක් හම්බුනොත් ඔයාලට ඩොක්ස් කොයින් 1000ක් හම්බ වෙනවා. ඒක නිසා කිසිම ගැටලුවක් නැහැ. ඔයාලා වැඩිම කොයින් ප්‍රමාණය ඩොක්ස් කොයින්
මිලියන එක ප්‍රමාණයක් හම් වෙනවා. ඉතින් ඩොක්ස් කොයින් මිලියනයක් කියන්නේ කොච්චරද කියලා බලලා අපි බලමු මෙන්න මේ ටාස්ක් එක අපි කොහොමද කම්ප්ලීට් කරන්න කියලා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී ඔයාලා පළවෙනි ටාස්ක් එක විදියට මොකක්ද තියෙන්නේ කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට ටාස්ක් ගොඩක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ එක ටාස්ක් එකක් ඔයාලා කම්ප්ලීට් කරොත් ඔයාලා හම් වෙනවා එක චාන්ස් එකක්. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතනදී පළවෙනියටම තියෙන චාන්ස් එකක් අරගන්න පුළුවන් ටාක්ස් එක තමයි මෙන්න මෙතනින් ඔයාලා ෆියුචර් ට්‍රේඩින් එකේදී ඩොක්ස් කොයින් USDT එකට USDT 1000ක ප්‍රමාණයක් ට්‍රේඩ් කරන්න ඕනේ. ඉතින් මෙතනදී USDT 1000ක් කියන්නේ ඔයාලා සම්පූර්ණයෙන්ම මාජින් එක USDT 1000ක් දාන්න අවශ්‍ය නැහැ. ඔයාලා ලෙවරේජ් කරලා තමයි USDT 1000ක ප්‍රමාණයක් දාන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා ඩොලර් 100ක් වගේ තිබුණොත් ඔයාලා 10x ලෙවරේජ් වලින් දැම්මොත් ඩොලර් 1000ක USDT ට්‍රේඩ් වෙනවා. ඉතින් ඔයාලා ඩොලර් 50ක් තිබිලා ඔයාලා ඒක ලෙවරේජ් 20ෙන් දැම්මොත් ඔයාලා ඩොලර් 1000ක ට්‍රේඩ් එකක් දාගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඩොලර් 10ක් තිබිලා ඔවා ඒක ලෙවරේජ් 100ෙන් දැම්මොත් ඔයාට ඒත් පුළුවන් ඩොලර් 1000ක ට්‍රේඩ් එකක් දාගන්න. ඉතින් මේ විදිහට ඔයාලා ෆියුචර් එකේ ට්‍රේඩ් එකක් දැම්මොත් ඩොලර් 1000ක ඔයාට පුළුවන් එක චාන්ස් එකක් අරගන්න මෙන්න මේ ලකි ඩ්‍රෝ එක කරකගන්න. ඉතින් මේක ස්පින් කරන්න ඔයාලා එක චාන්ස් එකක් හම්බුනොත් ඔයාට අවම ඩොක්ස් කොයින් 1000ක ප්‍රමාණයක් හම්බ වෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේකට කරන්න ඕනේ මෙන්න මෙතනින් තියෙන ඔයාලා ගෝ කියලා බටන් එකක්. ඉතින් මෙන්න මේක ක්ලික් කරගන්න. මේක ක්ලික් කරපු ගමන් ඔයාලා එන්නේ ෆියුචර් ට්‍රේඩින් එකට. ඉතින් ෆියුචර් ට්‍රේඩින් එකට ආපු ගමන් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් ලෙවරේජ් කරන්න. ඔයාලා 50ට එනකල් මේකෙදී ලෙවරේජ් කරන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලා 20x ලෙවරේජ් දැම්ම කියලා හිතමු. ඉතින් මේ විදිහට දාලා ඔයාට පුළුවන් ඔයා කොච්චර USDT ප්‍රමාණයක් මේකට ට්‍රේඩ් කරනවද කියලා සඳහන් කරගන්න. ඉතින් මෙතනදී ඔයාලා 1000ක් දාන්න ඕනේ. ඉතින් 1000ක් ටයිප් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාට කෝස්ට් එක විදියට යන්නේ USDT 51 ප්‍රමාණයක්. මොකද USDT 50ක් දැම්මොත් තමයි අපි ලෙවරේජ් 20ෙන් දැම්මොත් තමයි මෙතනදී USDT 1000ක් හැදෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා අපි දාන මාජින් එක ලෙවරේජ් එකෙන් වැඩි වෙලා තමයි මෙතෙන්දී ට්‍රේඩ් එකට ට්‍රේඩ් එක වැටෙන්නේ. එතකොට USDT 1000ක් හැදෙන්නේ නම් ඔයාලා USDT 50ක ප්‍රමාණයක් විතරයි තියෙන්න ඕනේ. අපි බලමු මෙතනදී ලෙවරේජ් එක 50ට වැඩි කරලා ඔයාලා USDT 1000ක් දානවා නම් ඔයාට USDT 20ක් තිබුණත් ඇති. ඉතින් ඔයාලා USDT 21.21ක් තිබුණොත් ඔයාලා ලෙවරේජ් 50ෙන් ඩොලර් 1000ක ට්‍රේඩ් එකක් දාන්න පුළුවන්. ඉතින් මේ විදිහට USDT 1000ක ට්‍රේඩ් එකක් දාලා ඔයාලා පුළුවන් මෙතනින් බැක් වෙන්න. ඉතින් ඒ විදිහට ඔයාලා මෙතනින් බැක් වෙලා නැවතත් ඒ ඉවෙන්ට් එකට ගියාට පස්සේ ඔයාලට ඒ පළවෙනි ලකි ඩ්‍රෝ එක ස්පින් කරගන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් අපි මෙතනට ආපු එකේම මේ ස්පොට් එකට ගිහිල්ලා බලමු ඩොක්ස් කොයින් එක ප්‍රමාණය කොච්චර ප්‍රමාණයක්ද කියලා. ඉතින් මේ විදිහට මම ඩොක්ස් USDT කියලා සර්ච් කරගන්නවා. ඉතින් මේ විදිහට ඩොක්ස් USDT ස්පොට් එකට ආවට පස්සේ ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් ඩොක්ස් කොයින් මිලියනක ප්‍රමාණයක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා. ඉතින් අපි මෙන්න මේ විදිහට සෙල් එකට ගිහිල්ලා මෙතනින් අපි ලිමිට් කියන එක ලබා දීලා මෙන්න මෙතනින් ඩොක්ස් කොයින් මිලියන එක ප්‍රමාණයක් ටයිප් කරගමු. ඔයාලට මෙන්න මෙතනින් ක්වොන්ටිටි එක ටයිප් කරගන්න පුළුවන්. මෙතනින් අපි මුලින්ම බලමු ඩොක්ස් කොයින් 1000ක් කියන්නේ ඔයාලට ඩොලර් 0.85ක ප්‍රමාණය. ඩොක්ස් කොයින් 100,000ක් කියන්නේ ඔයාට පුළුවන් USDT 85ක ප්‍රමාණයක් earn කරගන්න. ඉතින් ඩොක්ස් කොයින් මිලියන එක ප්‍රමාණයක් කියන්නේ ඔයාට ඩොලර් 855ක ප්‍රමාණයක් earn කරගන්න පුළුවන්. ඉතින් ඩොලර් 855ක ප්‍රමාණයක් කියන්නේ 1,03,000කටත් වැඩි ප්‍රමාණයක්. ඉතින් 1,03,000කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් 1,03,000කට ආසන්න ප්‍රමාණයක් ඔයාලා earn කරගන්න පුළුවන් එක ලකි ඩ්‍රෝ එකකින්. ඔයාගේ ලක් එක මත ඔයාට පළවෙනි ලකි ඩ්‍රෝ එකෙන්ම මෙන්න මේ chance එක ඔයාට උදා වෙන්න පුළුවන්. ඉතින් අපි නැවතත් මෙන්න මේ ලකි ඩ්‍රෝ එකට යමු. ඔයාලා පුළුවන් home එකට ඇවිල්ලා මෙතනින් notification එකට එන්න. notification එකට ඇවිල්ලා ඔයාලා පුළුවන් මේ event එක click කරගන්න. ඉතින් මේ විදිහට මේකට ආවට පස්සේ ඔයාලා හරියට මෙන්න මේ පළවෙනි task එක complete කරා නම් ඔයාට පුළුවන් මෙන්න මෙතනදී ස්පින් කරන්න chance එකක් අරගන්න. ඉතින් ඔයාලා මේ විදිහට ඩොලර් 1000ක පළවෙනි ට්‍රේඩ් එක දැම්මනම් ඩොක්ස් කොයින් වලට මෙන්න මෙතනින් ඔයාලා ස්පින් කරන්න chance එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ස්පින් කරන්න එන chance එක ඔයාලා එකපාරක් ස්පින් කරාම ඔයාට මෙතනදී අනිවාර්යයෙන්ම මෙන්න මේ තියෙන එකකින් එකක් වින් කරගන්න හම් වෙනවා. එතකොට ඔයාට ඒ රිවෝඩ් එක මෙන්න මේ මයි රිවෝඩ් කියන එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඉතින් අපි මෙතනින් පහලට අවිල්ලා බලමු තවත් මොන වගේ ටාස්ක්ද අපිට මෙතනදී කම්ප්ලීට් කරගන්න තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා ඊළඟට බලන්න පුළුවන් මෙන්න මෙතෙන්දී ඔයාලා තාමත් Bybit account එකක් හදමු නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් first time deposit එක විදියට USDT 100ක ප්‍රමාණයක් deposit කරලා මෙතෙන්දී මෙන්න මේකෙන් chance දෙකක් අරගන්න. ඒ කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම chance දෙකක් හම් වෙනවා. ඔයාලා USDT 100ක ප්‍රමාණයක් first time මේකට deposit කරොත්. ඉතින් මේ first time deposit කරන්න නම් ඔයාලා අලුතෙන් හදපු Bybit account එකක් තියෙන්න ඕනේ. ඉතින් ඔයාලා අලුතෙන් නැ account එක ඇදුවේ තාම මේකට deposit එකක් කරලා නැත්නම් කිසිම මිතියකින් ඔයාට පුළුවන් මෙන්න මේ chance එක අරගන්න. USDT 100කින් ඔයාලට lucky draw chance දෙකක් අරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් තවත් chance එකක් අරගන්න. මෙන්න මේ chance එක අරගන්න ඔයාලා කරන්න තියෙන්නේ
ඩොක්ස් කොයින් එකේ ස්පොට් ට්‍රේඩ් එකක් දාන එක. ඉතින් ඔයාලා ඩොක්ස් කොයින් එකේ ස්පොට් ට්‍රේඩ් එකක් දාන්න මෙන්න මෙතෙන්දී USDT 100ක ප්‍රමාණයක්වත් ඕන වෙනවා. ඉතින් ඔයාලා USDT 100ක් ඕන වෙනවා කියන්නේ ඔයාලා USDT 100කින් එකපාර මෙන්න මේ ඩොක්ස් කොයින් එකට ට්‍රේඩ් එකක් දාන්න අවශ්‍ය නැහැ. මෙතෙන්දී ඔයාලා ස්පොට් එකේ ඩොක්ස් කොයින් ඩොලර් 20ක බයි කරලා ඒක නැවත සෙල් කරලා ඒක නැවත බයි කරලා ඒක නැවත සෙල් කරලා මෙන්න මේ විදිහට ඔයාලා ට්‍රේඩ් කරොත් ඔයාලා පුළුවන් පස් පාරකින් ඩොලර් 20ක් අරගෙන මෙන්න මේ ස්පොට් ට්‍රේඩ් එකේ ඩොලර් 100ක ඩොක්ස් කොයින් ට්‍රේඩින් වොලියුම් එක හදාගන්න. මෙතනදී ඔයාලා ට්‍රේඩින් වොලියුම් එකක් හදන්න තියෙන්නේ. ඒකට ඔයාට මෙන්න මේ බටන් එක ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් මේ බටන් එක ක්ලික් කරලා ඔයාලා ඉදිරියට ගිහිල්ලා මෙතනදී USDT 20කින් ඩොක්ස් කොයින් බයි කරලා ඊට පස්සේ ඒ බයි කරපු ඩොක්ස් කොයින් ප්‍රමාණය නැවත සෙල් කරලා ඊට පස්සේ නැවතත් ඒ USDT වලින්ම ඩොක්ස් කොයින් බයි කරලා නැවතත් සෙල් කරලා මේ විදිහට ඔයාලා නැවත වතාවක් ඩොක්ස් කොයින් පස් පාරක් මේ විදිහට බයි ඇන් සෙල් කරාට පස්සේ ඔයාට මෙතනදී 100%ක් මෙන්න මේ බාය එක පිරෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට බාය එක පිරුණාට පස්සේ ඔයාලා මෙතනදී chance එකක් හම්බ වෙනවා එකපාරක් මෙන්න මේ lucky draw එක spin කරගන්න. ඉතින් මේ විදිහට අපි තවත් පහල් දෙමු. ඉතින් මෙතනින් මේ එක complete කරගන්න ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ හැම එකක් ඉස්සරහින්ම ඔයාලා බලා ගන්න පුළුවන් ඊතලයක් තියෙනවා. මෙන්න මේ ඊතලයේ උඩ ඔයාලා එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් ඔයාලා මෙන්න මේ ඊතලයේ ක්ලික් කරපු ගමන් ඔයාලගේ task එක complete කරගන්න ඕන අදාළ ස්ථානයට යනවා. ඒක නිසා ඔයාලා කිසිම ගැටලුවක් නැතුව මෙන්න මේ හැම task එකක් ඉස්සරහින්ම තියෙන මේ ඊතලයේ ක්ලික් කරලා එතනින් එහාට ඔයාලට මේ කරන්න තියෙන දේ කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ඊළඟට ඔයාලට තවත් chance එකක් අරගන්න මෙන්න මෙතනින් ක්‍රමයක් තියෙනවා. මේකෙදි ඔයාලා කරන්න ඕනේ USDT 500ක් වෙනකල් ට්‍රේඩින් වොලියුම් එක හදන්න. ඉතින් මෙතනදී ඔයාලා මෙන්න මේ 100ක් වෙනකල් ට්‍රේඩින් වොලියුම් එක හදපු විදිහටම ඔයාට පුළුවන් මෙතනදී USDT 20ක ප්‍රමාණයක් තිබුණත් මෙන්න මේ ට්‍රේඩින් වොලියුම් එක හදාගන්න. ඉතින් මේ විදිහට ඊළඟට අපි බලමු තවත් ඔයාලට chance එකක් තියෙනවා. මේක ගැන අපි කලින්ම කතා කරා USDT 1000ක ට්‍රේඩින් වොලියුම් එකක් හදන්න. ඉතින් මේක ස්පොට් ට්‍රේඩින් එකේ නෙමෙයි මේක ෆියුචර් ට්‍රේඩින් එකේ තියෙන්නේ. ඔයාලා මෙන්න මේ ගෝ කියන බටන් එක ක්ලික් කරලා අර මම මුලින්ම කියලා දුන්න විදිහට තමයි මේ task එක complete කරගන්න තියෙන්නේ. ඊළඟට අපි බලමු මෙන්න මේ විදිහට පහළට ඇවිල්ලා ඔයාලා මෙතනදී දැනට මෙන්න මේ chances ටික තියෙන්නේ. ඊළඟට ඔයාලා තවත් chance එකක් තියෙනවා. මෙතෙන්දී ඔයාලා පුළුවන් USDT 5000ක් වෙනකල් ෆියුචර් ට්‍රේඩින් එකේ ට්‍රේඩින් වොලියුම් එකක් හදාගන්න. මේකත් අර මම මුලින් කියපු විදිහටම ඔයාලට මෙන්න මේ USDT 1000ක ට්‍රේඩින් වොලියුම් එක හදුවා වගේ තමයි මේකත් හදන්න තියෙන්නේ 5000ක ට්‍රේඩින් වොලියුම් එක. ඉතින් මෙන්න මේ ට්‍රේඩින් වොලියුම් එක ඔයාලා ලේසියෙන් හදාගන්න පුළුවන් USDT 20ක ප්‍රමාණයක් තිබුණත් මම ඒක ඔයාලා කියලා දුන්නා කොහොමද ලෙවරේජ් එක වැඩි කරලා ඒ ට්‍රේඩින් වොලියුම් එක හදාගන්න කියලා. ඊළඟට ඔයාලා මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලා තවත් chance එකක් අරගන්න ක්‍රමයක් තියෙනවා. මෙතෙන්දී ඔයාලා ට්‍රේඩින් වොලියුම් එක USDT 10000ක් වෙනකල් හදන්න ඕනේ. ඉතින් මේකටත් ඔයාලා ඩොලර් 100ක් තිබුණා නම් ලෙවරේජ් 50න් වැඩි කරලා ලේසියෙන් මේ ට්‍රේඩින් වොලියුම් එක එක ට්‍රේඩ් එකකින් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඩොලර් 20ක් වගේ තියෙනවා නම් ඒක දෙතුන් පාරක් buy and sell කරලා මේ ට්‍රේඩින් වොලියුම් එක හදාගන්න වෙන්නේ. ඊළඟට ඔයාලා USDT 5000ක ට්‍රේඩින් වොලියුම් එකක් හදන්න තියෙනවා. ඊට පස්සේ USDT 100000ක ට්‍රේඩින් වොලියුම් එකක්. ඉතින් මේ හැම දෙයක්ම ඔයාලා එකම විදියට තමයි කරන්න තියෙන්නේ. ඊළඟට ඔයාලා මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් lucky draw එක දෙපාරක් අරගන්න ඔයාලා chance එකක් තියෙනවා. ඒකට ඔයාට කරන්න තියෙන්නේ qualified inviters ලා දෙන්නෙක් ඔයා ගන්න එක. ඒ කියන්නේ ඔයාගේ referral link එක හරහා දෙන්නෙක් Bybit account හැදුවොත් ඔයාට පුළුවන් මෙතනදී chances දෙකක් අරගන්න මෙන්න මේ spin එක කරගන්න. ඉතින් මේ විදියට අපි මේ go කියන බටන් එක ක්ලික් කරගමු. ඉතින් මෙන්න මේක ක්ලික් කරාට පස්සේ ඔයාට මෙතනදී ඔයාගේ referral link එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ referral link එක ඔයාලා copy කරගෙන ඔයාලා පුළුවන් share කරන්න. ඉතින් මේ link එක කරා කවුරු හරි මේකට join වුණොත් ඔයාට මෙතනදී මෙන්න මේ chances දෙක අරගන්න පුළුවන්. ඉතින් මේ chances දෙක ඔයාලා මෙතනදී මේ spin කියන එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ spin කියන තැනට ඇවිල්ලා ඔයාලා මේක spin කරාම ඔයාලට chance එකක් හම්බ වෙනවා මේක දෙපාරක් අරගගන්න. ඉතින් මේ විදියට ඔයාලා ෆ්‍රෙන්ඩ්ස්ලා මේකට ඉන්වයිට් කරලත් ඔයාට පුළුවන් ලේසියෙන්ම qualified එක ෆ්‍රෙන්ඩ්ස් කෙනෙක් ඉන්වයිට් කරලත් ඔයාට පුළුවන් ලේසියෙන්ම chances දෙකක් අරගන්න. ඉතින් මේ විදියට ගොඩක් සරලව ඔයාලා මේකේ chances සෑහෙන ප්‍රමාණයක් අරගන්න පුළුවන් tasks තියෙනවා. ඉතින් මේ හැම tasks එකකින්ම එක ගාන කම්ප්ලීට් කරලා ඔයාලා මේ එක එක chance වෙන වෙනම අරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ tasks හැම එකක්ම කම්ප්ලීට් කරන්න අවශ්‍ය නැහැ. ඔයා පළවෙනි එක කම්ප්ලීට් කරොත් ඔයාලා පළවෙනි chance එක හම්බ වෙනවා. ඔයා දෙවෙනි එක කම්ප්ලීට් කරොත් ඔයාලට තව chance එකක් හම්බ වෙනවා. ඔයා තුන්වෙනි එක කම්ප්ලීට් කරොත් ඔයාලට තවත් chance එකක් හම්බ වෙනවා. ඉතින් මේ විදිහට ඔයාලා මේක කම්ප්ලීට් කරන්න ඔයාලට chances ප්‍රමාණය වැඩි කරගෙන මෙතනදී මෙන්න මේ price pool එකෙන් හම්බ වෙන දිනුම් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් කියලා දුන්න දේ ගැන අනිවාර්යයෙන්ම A to Z තේරෙන්නේ නැති කියලා. ඉතින් මොකක් හරි නොතේරුණ තැනක් තියෙනවා නම් ඔයාලා පුළුවන් පහලින් comment කරන්න.
ඒ හැම කමෙන්ට් එකක්ම රිප්ලයි කරලා අනිවාර්යයෙන්ම ඔයාලා මේ වැඩේ කරන්න උදව් කරනවා. ඉතින් ඔයාලා මේක පැය 24ක් වගේ කාලයක් ඇතුළත අනිවාර්යයෙන්ම කරගන්න වෙනවා. ඒක නිසා දැම්ම මේක try කරන්න. ඒ වගේම ඔයාලගේ නොදන්න යාළුවෝ ඉන්නවා නම් ඔයාලගේ යාළුවන්ට share කරන්න. ඉතින් මේකද ඔයාලා friends ලාට invite කරොත් ඔයාලා ඒ chances දෙකක් හම් වෙන නිසා අනිවාර්යයෙන්ම ඔයාලගේ යාළුවන්ටත් මේ video එක share කරන්න මතක් කරන්න එපා. ඉතින් මේ වගේම video එකකින් අපි ආයෙත් හමුමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.